ගෙදරා වන්දනා අප්පච්චිගේ දෙවුර බදාගෙන නොසෑහෙන්න ඇඬුවාය. දුවාඩන්නේ දුකකට විපතකට නොවන බව අප්පච්චි හොඳින් දැනුන්නේය. අද හෝ කෙල්ලට ඇත්ත කියන්නට ඇති බව අප්පච්චි නිකමට අනුමාන කළේය. ඔයාගේ හිඟන දුව මෙච්චර වාසනාවන්ත උනේ කොහොමද අප්පච්චි? වන්දනා ඇසුවේ ඉකිබිඳිමිනි. අප්පච්චිගේ උරතලය ඇගේ කඳුලින් නැහැවිනි. එයා වගේ හොඳ කෙනෙක් මේ පුංචි ගෙදර කෙල්ලට ආදරේ කළා කියන එකත් හරිම පුදුමයි නේද අප්පච්චි? අප්පච්චි කිසිවක් නොකියා ඇගේ හිස පිරිමැද්දේය. මියගිය අම්මා කොහේ හෝ සිට අසරණ කෙල්ල දෙස බලන්නට ඇත. අම්මා මගේ මැණික දිහා බලන්න ඇති පුතේ. ඒ පුතා මට ඕක කිව්ව දවසේ මං අම්මගේ සොහොනට ගිහින් එයාට පින් දුන්නා. එදා රෑ මම අම්මව හීනෙනුත් දැක්කා. මට හරි පුදුමයි අප්පච්චි. මං රන්තරු එකේ රස්සාවක් කරලා ජීවත් වෙච්ච දුප්පත් කෙල්ලෙක්. එයා පිටරට ගිහින් ඉගෙනගෙන රන්තරු එක බාරගත් එකේ උරුමකාරයා. කොහොමද අප්පච්චි මෙහෙම වුනේ? පතාගෙන ඒවා වෙනස් කළ නොහැක. දෛවයේ සමහර තීරණ සක්කරයටවත් වෙනස් කළ නොහැක. ඔයා කොච්චර හොඳ නෝනා කෙනෙක්ද කියලා පුතාට තේරෙන්න ඇති. දුප්පත්කමට බෑ පුතේ මලක ලස්සන වහන්න. ලොකුසර් ආවාම මාවයි අප්පච්චිවයි ලොකුසර් ගාවට එක්කගෙන යනවලු. නැත්තම් මාව බලන්න මෙහෙට එක්කගෙන එනවලු. හරි පුදුමයි නේද අප්පච්චි? අප්පච්චීට හීල්ලින. ගෑනු දරුවෙක් ඉන්නා හැම තාත්තා කෙනෙකුටම මේ බර දැනි. ඒ අතින් නොහුවන් කෙනෙක් දරුවාගේ ජීවිතයට ආ එක කොතරම් උතුම් දෙයක්ද? මින්මත්තට පුතේ ඔයා මං ගැන නෙමේ, ඒ පුතා ගැන හිතන්න. ඔයාගේ ජීවිතේ ඒ දරුවා වෙනුවෙන් කැප කරන්න. එහෙම කියන්න එපා අප්පච්චි. එයා එහෙම කෙනෙක් නෙමේ. අප්පච්චිට හරි ආදරේ. ඒක හරි පුතේ. ඒත් දුප්පත් අපි ඒ දරුවට මොනවද දෙන්නේ? අපේ හිතක තියෙන දෙයක් විතරනේ මැණික දෙන්න තියෙන්නේ. එයා බලාපොරොත්තු වෙන්නේ එච්චරයි අප්පච්චි. කලාතුරකින් එහෙම කෙනෙක් බිහි වෙනවා. හරිම කලාතුරකින්. වන්දනා අප්පච්චිගේ බොඳ වූ දෑස් දෙස බලාගෙනම උන්නාය. එයා මේ ගෙදරට ආපු දවස අප්පච්චිට මතකද? අර පුංචි පුටුවට වෙලා බත් කෑවේ. එයා එහෙම ඉන්න ඕන කෙනෙක් නෙමේ. ආදරය ලබා ගන්නට රජවරු පවා වෙස්වලාගෙන පැමිණ ඇත. එහෙත් අද වැනි යුගයක ආදරය වෙනුවෙන් කෙනෙක් මෙහෙම පරිත්‍යාග කරතැයි අප්පච්චීට පවා හිතන්නට අමාරුය. හැදූ වැඩූ තමන්ට පවා නොපෙනෙන වටිනාකම තම දරුවාගෙන් නොහු දකින්නට ඇත. දැන් පුතේ ඔයා අලුත් ජීවිතයකට යන්න ලෑස්ති වෙන්න. ඔයාගේ අම්මා හිටියා නම් මේ වෙලාවේ එයා දවස් හතක් කිරිබත්තු යයි. ඔයා ලොකු ළමයෙක් වෙච්ච දවසේ එයා හිටියේ රැජිනක් වගේ. අම්මා නැති අඩුවත් පුරවාගෙන ඔයා ලෑස්ති වෙන්න. වන්දනාගේ දෑස්වල ජලිත් කඳුළු පිරුණි. හිතට බයක් දැනෙනවා අප්පච්චි. ඒත් අසංකයියගේ මූණ දැක්කාම ඒ බය නැති වෙනවා. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයා ලස්සනට පෞල් ජීවිතයක් ගත කරයි. ඔයා ගොඩක් දක්ෂ කෙල්ලෙක්. ලොකුසර් වුණත් ඔයා වගේ දුවෙකුට කැමති වෙයි. ඒ ගෙදරත් අම්මා නෑලුනේ. එයත් කියන්නේ ඒකයි. කැන්දන් යන කෙනා ඒ අඩුවත් පුරවන්න ඕනෙලු. ඒකනේ ඔයාට වරදින්නේ. වන්දනා කේතලේ ලිපෙන් බා තේකොළ දමා කෝප්පයට එය වත් කළේ අලුත් තේකොළවල පුසුඹ විඳිමිනි. ඇය ටින්කිරි තේ දෙකක් හදා මහරගමින් නෙද්දී ගත් බටර් කේක් එක කපා අප්පච්චීට පිළිගැන්වූවාය.
අප්පච්චි අපි රැයට ඉන්දියා අප්ප හදමුද පොලොස්සෙම හදලා ඔහු රැයට නිසකලසම එනවා කියන්නට ඇත පුතත් එනවා කිව්වද එයා ඉන්දියා අප්ප කන්න හරි ආසයි එකාතකට මේ තරම් අහිංසක දරුවෙක් වෙනුවෙන් ඔහු පැලෙන්නට යාම පුදුමයක් නොවේ එහෙනම් පුතේ මං ගිහින් හොඳ මාළු ටිකක් අරන් එන්නම් हाँ चूटी इसपत पोलोस गेडियाम तीयनवा दैन पुते लोकुस मेहनम अपट गेवाल दुरवाटिक तस्करावा वंदना एहमम दैस्करकवा तम दुपत निवस दिश बलुआय ओहुतमाट आदरे कले मे दुपत पल देख देख अपिट अपे तत्व वहगन्न बैने दपाची तेरेनवा पुते मांगे थेटे इंदला गे अस्करन्न गन्ना लोकुस मे प्रश्ने दिस केसे बालनु एद्द वंदनाट अवसन वरट ओहु कथा कल दवस सिहिविय इतरम करुणा बरव कथा कल ओहु ए कथा कले तम लेलियट बव दन्नमानम मे पार अम्मगे दाने हुंदट देमु ने दप्पाची मात कियन्न पुते हिटिये हरि आसाई अप्पाची हामुदुरोरु दहाट नमक वडम्मला देन्न पुलुवन्नम अपि एहेम देमु पुते अम्मा कोहे हो सिट तमाव रखिना बव वंदना देन उन्नाय मेवर दानय ओहुगे अतिन पिनिगन्वन्नट पुलुवन्नम निवसे दुरकतने नाद वूये ए मोहतेय वंदना दुवगोस दुरकतने अतट गत्ताय हेलो कथा कलद ओहु एहा पैत्ते सिट कथा कले नैत असंकाये वंदना ऐसुए पपुवट अतक तबागेनय असंकाया निमे कथा करन्ने ससंक एय तोल्पट तद कर गत्ताय तवमत मे ऐत्त हदवत पिलिगन्नट बियवन्ने ऐ සඳුදාඋදේ රන්තරු ආයතනයට පය තබද්දී වන්දනාගේ පපුව වෙනස්ම ලෙස ගැහිමින් තිබිනි. රන්තරු ආයතනයේ ගේට්ටුවෙන් ඇතුල් වූ වනම විශාල ගොඩනැගිලි දෙක දෙස මොහොතක් බැලුවාය. අද වෙනදාටත් වඩා විශාලව රන්තරු ආයතනය තමාට පෙනෙන්නේ ඇයිදැයි වන්දනාට සිතාගත නොහැක. ईये महारे तमागे उकुले हिसताबागे न उन्ने मेरा अंतरुआयतने अनागत हिमी करुमद तमाट किया इस्सो बेदुमक पोलोस्मालुवक समग इंदियाप्प खवागत्ते ओहुमद महारे यान्नट हदद्दी लंगट गेन देतुंवरक हिससिपगत्ते ओहुमद ससंक मुदुन कोटुवमद वंदनागे तोल्पटट उडिन දහදිය මල් පොකුරක්සේ පිරී තිබිනි. ඔහු තමාත් අතර ඇති මේ සම්බන්ධය මේ රන්තරු ආයතනයේ මේ සේවක සේවිකාවන් දන්නවා නම් ඔවුන් පුදුම වනු ඇත. එහෙත් දෛවයේ එසේ කර ඇත. දෙවියන් එසේ කර ඇත. එහෙම කළේ යයිදයි හිතා ගන්නටවත් බැරි බව ඇත්තය. එහෙත් එසේ සිදු වී ඇත. दैवय बोहो लेस दुद्दुन युगयक अध्यापन सहतिकटिकत रैगिन तैंबिली पहगत सारिया कैंद मेरांतरु आयतनेट आदवस ए उदासन एट सिहिविय एदा दैवय एसे कले मेहम देया करन्नट बव मोहतकेटवत हितुवाद वंदना अदत्तावे वेनदामेन महापांदरिन्य आयतने किसीवेक् सेवेट वार्ता करतिबुने नेत निष्पादन अंशेट अन्नट अय उडुमहले कार्यालय वित गिये अवश्य वार्ता किहिपयक् गन्नटय एयद्दि रुवन्गे कामरे विवृतव तिबिनि रुवन्मे सियल्ल दन्ना बव वंदना दनि ओहु तमागे होंदम मितुरा बव ईये ससंक कियद्दि अयट पुदुम सितुनि हरी दुप्पत कोले इस्कोलेट गेना अम्मागे बात्ते का खान्नमां बलागे नी इन्नवा
හාල් මැස්සොත් තෙල් දාලා පරිප්පු වේලලා තියෙන්නේ. පුදුම රහක්. වන්දනා රුවන්ගේ කාමරයට ඇතුල් වූයේ දිග සුසුමක් ගෙනය. මේ පපුවේ ඇති බර දන්නේ තමා පමණි. රුවන් කෙල්ල දෙස බලා ලස්සනට සිනාසුනේය. සසංග කෙල්ල ගැන සියල්ල කියූ බව ඔහු දනි. වන්දනා කාමරයට ඇතුල් වෙද්දීම රුවන් පුටුවෙන් නැගිට ගොස් ඇකේ අත අල්ලාගෙනම ඇයට සුබ පැතුවේ ඒ නිසාය. එක දෙයකට නෙමේ නංගි, හැම දෙයකටම සුබ පැතු. ලෝකේ ඉන්න හොඳම දෙන්නාගේ එකතු වීමට සුබ පතන්න මට වචන නෑ. රුවන්ගේ වචනවලට වන්දනාගේ දැස් කඳුලින් පිරුණි. රුවන් ඇගේ හිස මත සුරත තැබුවේ සහෝදරියක් අත ගන්නා බඳුවය. මේ ලෝකේ ඉන්න හොඳම කෙනා ඔයාට ලැබුණා කියලා හිතා ගන්න නංගි. මං මේ ජීවිතේදී සසංක වගේ හොඳ යාළුවෙක් දැකලා නැහැ. මං ඒක දන්නවා අයියේ. ඉස්සර අපේ ගෙදර එනවා. අපි ඕලෙවල් කරන කාලේ ඇවිත් අපේ ළිඳෙන් නාලා අම්මා හදන කොස්මැල්ලුමයි කරෝල හොද්දයි එක්ක බත් කාලා යන්නේ. ජීවිතේ හරි පුදුම තැනකින් අල්ලගත්ත මිනිහෙක්. අවුරුදු 8කට වඩා පිටරට හිටියා. ඒත් හැමදාම රෑට කතා කරලා අහනවා කෑවද මචං කියලා. සහෝදරයවත් එච්චර හොඳ නෑ නංගි. ඔහු ගැන මෙතරම් හොඳ කියද්දී ඇයට වාවා ගත නොහැක. එයාව කොහොමද අයියේ මට ලැබුණේ? තාමත් හිතා ගන්න බෑ. මම අඬමින් කියද්දී රුවන් ඇයව වැළැක්වූයේය. සසංකට ජීවිතේට ගොඩක් දේවල් ලැබුණා. ඒත් මං මේ ඔයාගේ ඔළුවේ අත තියලා කියන්නේ නංගි. එයාට ජීවිතේ ලැබුණ හොඳම දේ ඔයා. ඒක මං නෙමේ නංගි කියන්නේ. ඔයාගේ අසංක අයියම තමා. වන්දනා කඳුළු පිසදාගෙන ඔහු දෙස බලා සිනාසුනේය. අද රන්තරුවකට පය තියද්දී මට මොකද්ද වුණා? මං සසංක වගේම අංකල්වත් සසාගේ නංගිවත් හොඳටම දන්නවා. ඒ පවුල පන්සලක් වගේ පවුලක්. සසාගේ අම්මා නැතිවෙච්ච දවසේ ඉඳලා ඒ ගෙදරට එළියක් නැතුව තිබ්බේ. ඔයා ඒ ගෙදරට පහනක් වෙයි, බය වෙන්න එපා. රුවන් කීවේ ස්ථීර හඬිනි. මං අයියටත් පින් දෙනවා. එහෙම කියන්න එපා නංගි. සසා මට කරලා තියෙන දේවල් නංගි දන්නේ නැහැ. ඒ දේවල් වෙනුවෙන් මං කරලා තියෙන්නේ මොනවද? රුවන්ගේ දැස් බොඳ වී යනු ඇය දුටුවාය. අයියේ, එයා ගොඩක් අහිංසක මිනිහෙක් නංගි. ඒ අහිංසක මිනිහා එක්ක ජීවත් වෙන්න හරි ලේසි. ජීවත් වෙද්දී ඔයාට තේරේ ජීවිතේ මෙච්චර ලස්සනද කියලා ඔයාට හිතේ. ඒක හිතන්න දෙයක් නෑ අයියේ. එයා හම්බ වෙච්ච දවසේ ඉඳලා මට හිතෙනවා. වන්දනා කීවේ උගුරෙන් මෙනි.